දෑබර සහෝදර සහෝදරයන්ට අද දවසේ මම යහපත් පණිවිඩයක් ලබා දෙන්න කැමතියි. ඔබත් මමත් අපි හැමෝම ජයග්‍රහයි දිනුම් කණුවක් තුල ඉන්න මිනිස්යන් හැටියට ප්‍රීතිමත් මිනිස්යන් හැටියට අපේ ජීවිතයන් ගත කරන්න කැමති. අපි හැමෝම කැමති ප්‍රීති වෙන්න. අපි හැමෝම කැමති පවුලක් හැටියට දිනපතා නිතිපතා ජයග්‍රහයි මානසිකින් ක්‍රියා කරන්න. හැබැයි අපි මොන මට්ටමෙන් කල්පනා කළත් අපි හැමෝටම වැස්ස අවුව පොළොවේ ඇවිදින වෙලාවේ බොරළු කටු එමණද කඳු පල්ලම් අපේ ජීවිත ගමනේදී මුණ ගැහෙනවා. ඒ ආකාරයෙන් අපි හැමෝටම අපේ ජීවිත ගත කරන වෙලාවේ දිනපතා ප්‍රශ්න කරදර කඳුළු පීඩාවන් අමාරුකම් අනිවාර්යෙන් පැමිණෙනවාමයි. අද දවසේ මම කෙටි මෙනෙහි කිරීමක් කරන්නට යනවා. දෑබර සහෝදර සහෝදරිනි, ජයග්‍රාහක ජීවිතයකට කෙසේද අපේ ජීවිත සූදානම් කරගන්නේ? කිතුරු දරුවන් හැටියට යේසුස් ක්‍රිස්තු වහන්සේ තුල ගැවසෙන උන්වහන්සේට ආදරය කරන මනුෂ්‍යයන් හැටියට අපි අන් මනුෂ්‍යයන්ටත් ලෝකාකාර ඉන්න කඳුලෙන් වේදනාවෙන් පීඩාවෙන් ගත කරන පෞල් ජීවිතයන් වලටත් මේ පණිවිඩය ලබා දෙන්න පුළුවන්. සමහරට ඔබ අපි වෙන්න පුළුවන්. ඒ ජයග්‍රහයක ඒ ප්‍රීතිමත් පෞල් ජීවිතයෙන් සමහර වෙලාවට අපි අයින් වෙලා ඉන්න පුළුවන්. දුරස්ත ගිහින් ඉන්න පුළුවන්. එහෙමනම් සුද වචනයෙන් අපි පණිවිඩ කීපයක් බලමු. ඒ කරනකොටගෙන අපේ පෞල අපේ ජීවිතය අපගේ ඇතුළාන්තය ජයග්‍රහයක ප්‍රීතිමත් තැනකට ගේන්න පුළුවන්කම අද දවසේ මම පෙන්නුම් කරන්නට යනවා. මම රහස් කීපයක් ලබා දෙන්නට යනවා. අපි පිලිප්පි 4 පරිච්ඡේදයේ 11 පදයේ සිට බලන වෙලාවේ 11 පදය මක්නිසාද මම මොන ස්වභාවයක සිටිම් නුමුත් ඊට සතුරු වෙන්න මම ඉගෙනගෙන සිටිමි. පහත්ව සිටින්න දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තිර පැමිණ සිටින්ට සහ ශ්‍රද්ධාවෙන් සිටින්ටත් පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්නට පුළුවන්. ඒ වචනේ අනුව අපි ශක්තිමත් වෙමු. එයයි කියනවා නම් මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු ජයග්‍රහණකයන් ජයග්‍රහණ අත්දකින්නට පුළුවන්. එහෙමනම් පළවෙනි රහස තමයි අපිට කිතුණු දේව දරුවන් හැටියට අපි ඉරුදුන දෙහිමයට පැමිණෙනවා. එහෙම නැත්නම් අපේ අසල්වාසීන්ට අපේ යාළුවන්ට අපි ලෝකයට අපි කිතුණුවෙක් කියලා අපි ප්‍රකාශ කරනවා. නමුත් අපේ ඇතුළාන්තය ජයග්‍රහයි ප්‍රීතිමත් ස්වභාවයක් තිබෙනවද? එහෙමනම් පළවෙනි රහස තමයි දිනපතා දෙවියන් වහන්සේ සමග සහභාගීත්වය. ඒක අපි කළ යුතුයි. එයි කියනවනේ උන්වහන්සේ පියාණන් අපි දරුවන් පියා ළඟ පියාගේ උණුසුමේ පියාගේ අත අල්ලගත්තම කොතරම් සැනසීමක් සමාදානයක් උණුසුමක් ඒ වගේම ඇතුළාන්තයේ ගොඩාක් ආසාවක් ඇති වෙනවා පියා ළඟ ඉන්නේ. ඒ ආශිර්වාදය අපට හිමි. ඒ නිසා අපි හැම දවසකම අපේ ජයග්‍රහයක ඒ ජීවිතයට ජයග්‍රහයක පවුලක් වශයෙන් අපි පරිවර්තනය වෙන්න අවශ්‍ය නම් මම පළවෙනි රහසක් හැටියට කියන්නේ දිනපතා ඒ දෙවියන් වහන්සේ සමග සහභාගී වෙමු. පළවෙනි පේතුස් 5 පරිච්ඡේදයේ 7 පදය. කෙසේද අපි උන්වහන්සේක සම්බන්ධ වෙන්නේ? යාඥාවෙන්, සුති ප්‍රශංසාව නමස්කාරයෙන් අපි උන්වහන්සේගේ අභිමුඛයට අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය දිනපතා භාවනා කිරීම මෙනෙහි කිරීම. ශුද්ධ වචනේ
යාඥාව සම්බන්ධව සුතිවන්තවීම සම්බන්ධව ප්‍රසංසාව නමස්කාරය සම්බන්ධව දෙවියන් වහන්සේගේ වචනේ තියෙන බලයේ ආලේපේ සහ උන්වහන්සේගේ වචනය කරන කොටගෙන සුවය නිදහස්කම ආශිර්වාදය බොහෝ කියා තිබෙනවා. එනිසා මේ කාරණා තුන තුලින් දෙවියන් වහන්සේක අනර්ග සම්බන්ධතාවයකට අපට ඇතුල් වෙන්න පුළුවන්. ඒක තමයි පළවෙනි රහස. දෙවෙනි රහස තමයි පරීක්ෂාවට නොවැටෙන පිණිස පරීක්ෂාව හඳුනා ගැනීම. දෑබර සහෝදර සහෝදරිනි, මේ කාලේ අපි බොහෝ තැන්වල බොහෝ අවස්ථාවන්වලදී ඉතාමත් උද්‍යෝගයෙන් ඉතා ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් වෙන්න පුළුවන්. හැබැයි පරීක්ෂාව සාතන් අපිව වටන්ට බෙදීම ඇති කරන්නට, එහෙම නැත්නම් අපේ ලස්සන මනස විකෘති කරන්නට උපක්‍රමශීලීව විවිධාකාර සැලසුම් සකස් කරනවා. එනිසා සුදු මතෙව් හතරවන පරිච්ඡේදයේ පළවන පදයේ සිට 11 වන පදය දක්වා සාතන් යේසුස් ක්‍රිස්තු වහන්සේගේ අභිමුඛයටත් එනවා. යේසුස් ක්‍රිස්තු වහන්සේත් සමග කතා කරනවා. උන්වහන්සේ පරීක්ෂාවට ලක් කරන්න උත්සාහ ගන්නවා. හැබැයි ඒ වෙලාවේ යේසුස් ක්‍රිස්තු වහන්සේ තමන්ගේ බලය, තමන්ගේ ශුද්ධාත්මේ පූර්ණත්වය කරනකොටගෙන උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ වචනය ප්‍රකාශ කරමින් සාතන්ගේ ඒ බලය බිඳ දමලා පරාජයට පත් කරනවා. සාතන් ඒ තැනින් පිටත් වෙලා යනවා කියලා ශුද්ධ වචනේ කියා තිබෙනවා. ඒ නිසා අපේ ජීවිතවල පරීක්ෂාවන් වලට නොයැටෙන පිණිස අපි අපේ මනස, සිත, ඇතුළාන්තය දෙවියන් වහන්සේගේ වචනය කරනකොටගෙන අපි පැහැදිලිව අපේ මනස සූදානම් කරගන්න ඕනේ. මේ පරීක්ෂාවක් මේ සාතන්ගෙන් මේ තැන මේ විදියට මේ කණ්ඩායම හැසුරු කරොත් සාතන් ඇවිල්ලා මාව විනාශයට පත් කරනවා. එනිසා අපි එතනින් බැහැරව දෙවියන් වහන්සේගේ වචනය තුළ ඒ සහභාගීත්වය තුළ අපි වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒක තමයි දෙවන රහස. තුන්වන රහස තමයි පිලිප්පි 4 පරිච්ඡේදයේ 4 පදයේ තුල අප මොන තත්වයක සිටියත් ප්‍රීතිමත්ව සිටින්ට ඉගෙන ගන්න අවශ්‍යයි. අද දවසේ සහෝදර සහෝදරියනි, ඔබ තුල ප්‍රීතිය තිබෙනවද? මොන ස්වභාවයක මොන විදියට හිටියත් සමහර වෙලාවෙදී අපේ ආර්ථිකය අඩු වෙන්න පුළුවන්. හෙට දවස ගැන බියක් සැකක් තියෙන්න පුළුවන්. හැබැයි යේසුස් ක්‍රිස්තු වහන්සේ අප තුල උත්පාදනය වෙලා අප තුල ඉන්න තැනන් වහන්සේ, අපි ඉදිරියෙන් ඉන්න උන්වහන්සේ, උන්වහන්සේ තාත්තා හැටියට, පියා හැටියට උන්වහන්සේ අපිව උසුලාගෙන යන තැනන් වහන්සේ, අපි ඒක අත්දැකලා තිබෙනවා. ඇදහිල්ලෙන් අපි දකිනවා. ඒ නිසා අපි මොන තත්වයක සිටියත් ප්‍රීතිමත්ව සිටින්ට ඉගෙන ගැනීම. සුදු වචනේ පිලිප්පි 4 පරිච්ඡේදයේ 4 පදයේ කියා තිබෙනවා, ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වැල්ලයි නැවතත් කියමි, ප්‍රීති වෙන්න. යේසුස් ක්‍රිස්තු වහන්සේල ප්‍රීති වෙන්න ඒක අනර්ග දෙයක්. ඒ නිසා දයාබර සහෝදර සහෝදරනි, මොන මට්ටමේ මොන විදියට පීඩණය, අමාරුකම්, ගින්දර, ජලමැදින්, ගිනිමැදින් අපට යන්න පුළුවන්, අමාරුකම් තිබෙන්න පුළුවන්, පවුල්වල අරගල තියෙන්න පුළුවන්, අසමගි ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකෙදි අපි මාංශයෙන් අපි ක්‍රියා කරන්නේ නැතුව ආත්මන් වහන්සේ තුල අපි දිනපතා උන්වහන්සේ සමග සම්බන්ධ වෙමින් පරික්ෂාවට අසු නොවි, ඒ තැනට අපි ලං නොවි, අපි මොන ස්වභාවයක හිටියත් ප්‍රීතිමත්ව ඉතාමත් අධික ලෙස යේසුස් ක්‍රිස්තු වහන්සේගේ අනර්ග ප්‍රීතිය අත්දකිමින් අපි ඉන්නට අවශ්‍යයි. එනිසා ස්වාමින් වහන්සේ තුල අපි ප්‍රීති වෙමු. තුන්වන රහස තමයි දයාබර සහෝදර සහෝදරිනි, ශුද්ධාතන වහන්සේට කීකරු වීම. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේව සතුටටපත් කරමින් ශුද්ධාත්ම වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ අභිමුඛේ රැඳිලා අපි ශක්තිමත් වෙන්න ඕන. ශුද්ධාත්ම වහන්සේ අපි තුල ඉන්නවා නම්, උන්වහන්සේ අප තුල ඒ බලය, ස්පර්ශය, උන්වහන්සේගේ පැහැදිලිකම අප තුල තිබෙනවා නම්, ඒ කීකරුවන්තකම තුල අපට පුළුවන් උන්වහන්සේව ඉදිරියේ අපට බොහෝ නමස්කාර ඔප්පු කරමින් අපට ජය ගන්න පුළුවන්. එනිසා අපි මේ තුල අපි ශක්තිමත් වෙමු. ජයග්‍රහායක පෞල් ජීවිතයක්, ජයග්‍රහායක
පුද්ගලයෙක් වෙන්නට නම් ශුද්ධ ආත්මන වහන්සේ අපට අවශ්‍යයි. අපි දකිනවා ගීතාවලිය 16 වෙනි ගීතිකාවේ 3 වෙනි පදයේ කියා තිබෙනවා, පොළවේ සිටින ශුද්ධවන්තයෝ වනහයි මාගේ මුළු ප්‍රීති උපදවන උත්තමයෝය. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ ශුද්ධවන්තයන් ප්‍රීතිමත්ව උන්වහන්සේව ගෞරව කරන එක. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ පැහැදිලිව එවැනි මනුෂ්‍යයන්ට ශුද්ධවන්තයන්ට මාගේ ප්‍රීති උපදවන උත්තමයන් හැටියට ගෞරවයක් ස්වාමින් වහන්සේ ලබා දීලා තිබෙනවා. එනිසා අපි ශුද්ධාතන වහන්සේ තුළ ශක්තිමත් වෙමු, ධෛර්යමත් වෙමු. ඒ වෙලාවේ අකීකරුකම අපි අයින් කරමු. කීකරුකම දෙවියන් වහන්සේගේ වචනය තුළ අපි වර්ධනය වෙන්න ඕන. අකීකරුකමට ආවනම් අපි පාපයන්ට යොමු වෙලා යක්ෂයාගේ ඒ සැලැස්මයට අපි හසු වෙනවා. එනිසා අවසාන වශයෙන් අවසාන පස්වන රහස තමයි කිතුරු සහෝදර සහෝදරයන් සමග අනර්ග සම්බන්ධතාවයක් අපි තියාගන්න අවශ්‍යයි. එයි කියනවා නම් අපි ආත්මික මනුෂ්‍යයන් හැටියට අපි ළඟට එන්නට අවශ්‍ය, අපි තුළ ඉන්න අවශ්‍ය, අපිව ධෛර්යමත් කරන ශුද්ධ වචනයෙන් පරිපූර්ණ අපිව ධෛර්යමත් කරන කණ්ඩායමක් අපට අවශ්‍යයි. ගලාති 6 වන පරිච්ඡේදයේ 15 වන පදයේ කියා තිබෙනවා, ආත්මික වූ නුඹලා මුර්ධුකමේ ආත්මයෙන් යුක්තව අන් අයව හරවා ගන්න අවශ්‍යව තිබෙනවා. එනිසා දයාබර සහෝදර සහෝදරියනි, අපිට කිතුණු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආත්මිකව නමස්කාර කරන වචනයට ගෞරව කරන යහපත් සහෝදර සහෝදරයන් අපට අවශ්‍යයි. ඒ වෙලාවේ ඒ ජයග්‍රහයක පුද්ගලෙක් ජයග්‍රහයක පවුලක් හැටියට කණ්ඩායමක් හැටියට අපිව ශක්තිමත් වෙනවා. එනිසා දයාබර සහෝදර සහෝදරියනි, ජයග්‍රහයක පවුලක් හැටියට පුද්ගලයෙක් හැටියට අපේ ජීවිත වෙනස් වෙන්නේ මේ ශුද්ධ වචනය තුළ. මේ රහස් පහ අපි අත්දකිමු, රහස් පහ අපි ගොඩනගා ගමු, අපේ පවුල්වල අපි වර්ධනය කරගමු, දිනපතා දෙවියන් වහන්සේක සම්බන්ධ වෙමු, පරීක්ෂාවට නොයැටෙන පිණිස පරීක්ෂාව හඳුනා ගනිමු. අප මොන ස්වභාවයක සිටියත් ප්‍රීතිමත්ව සිටින්ට අපි ඉගෙන ගමු. ඒ වගේම ශුද්ධාත්ම වහන්සේට කීකරු වෙමු. ඒ වගේම පස්වන රහස තමයි කිතුණු සහෝදර සහෝදරයන් සමග, ආත්මික සහෝදර සහෝදරයන් සමග ගැඹුරු සම්බන්ධතාවයක් තබාගෙන ප්‍රේමෙන් එක්ව බැඳිලා අපි ඉදිරියට ගමන් කරමු. ඒ තැන ජයග්‍රහයක ප්‍රීතිමත් පුද්ගලයෙක් හැටියට පවුලක් හැටියට අපිට ගොඩනගෙන්න පුළුවන්. අපේ යාඥාව තමයි මේ ලෝකේ හැම තැනම ප්‍රීතිමත් මනුෂ්‍යයන්, සමාදානෙන් ඉන්න පුළුවන් මනුෂ්‍යයන්, ඒ සිනා මුසුකමින් දෙවියන් වහන්සේට නමස්කාර කරන මනුෂ්‍යයන් හැටියට හැම තැනක මනුෂ්‍යයන් සිටිනවා නම් ඒක කොතරම් අනර්ග දෙයක්ද. එනිසා අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. අපි ඔබට ආරාධනා කරනවා මේ රහස් පහ තුළ ඔබ වර්ධනය වන්න. ඔබගේ ජීවිතයේ ආශිර්වාදයන් නොඅඩුව නොකඩවා ලැබෙනවාමයි දෙවියන් වහන්සේට මුළු ගරුත්වය ප්‍රශංසාව ලබා දෙනවා. ආමේන්, ආමේන්.